මේ රට අරාජිකද වෙලා තිබිච්ච වෙලාවක රට විනාශ වෙලා තිබිච්ච වෙලාවක දෙවන්ත නායකයෝ කියලා කියාගත්ත ගොඩක් අය බුදු අම්මෝ මට බැරියෝ කියලා පැනලා දුවන වෙලාවක අතිගරු ජනාධිපතිතුමා මේ රට බාර අරගෙන අද නිවැරදි නායකත්වයක් ලබා දෙමින් මේ රට ගෙන යන වැඩපිළිවෙල පිළිබඳ අපි ඔබතුමාට හදවතින් මේ ස්තුතිය බුද කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයේත් දැන් අපිට යම්කිසි සෑහීමකට පත් වෙන්න පුළුවන් ප්‍රමාණයකට 160 ආසන්නයට අපි පානීය ජලය සපයලා අවසන් වෙනවා මේ පවුල් 25200ට සැපයම ලබා දීමත් එක්ක ඒක ඇත්තරම ඔබතුමා අග්‍රාමාත්‍යවරයා කාලේ ආරම්භ කරලා මේක ටිකක් හිමින් හිමින් ගිය ව්‍යාපෘතියක් ජල සම්පාදන හා ජලපහන මණ්ඩලයේ නිලධාරීන් අනෙකුත් රාජ්‍ය නිලධාරීන් මහජල නියෝජිතයන්ගේ ලැබුණු දෙවන්ත දායකත්වය දෙවන්ත වැඩ කොටසක් අපේ නිලධාරීන් මේ ප්‍රදේශයේ ජනතාව ඒකරාශී කරගෙන කෙරුවා. ඒ නිසා ඒ සඳහා කැප වුණු වැඩ කරපු මහන්සි වුණු යම්කිසි බටයක් වලලන්න අගලක් කපන්න කැප වුණා නම් ඒ සියලුම දෙනාට ඒ ශ්‍රමදායකත්ව ලබා දුණු සියලුම දෙනාට හදවතින්ම ස්තුතිය පුද කරන්න අවස්ථාවක් කරගන්නවා. මේ කෑගල්ල දිස්ත්‍රික්කය ගත්තහම පානීය ජලයේ ගැටලුවක් නැති පාට තමයි පේන්නේ පිටතින් බලපුවහම. සුන්දර දිස්ත්‍රික්කයක් හරිම ලස්සනයි. ගංගා ඇලදොල තියෙනවා බැලූ බැල්මට ජලය තියෙනවා වගේ තමයි පේන්නේ. සැබවින්ම නල මාර්ගෙන් පානීය ජලය අපි ලබා දීලා තිබුණේ මේ දිස්ත්‍රික්කයට 145කට ආසන්න ප්‍රමාණයකට තමයි අපි නල මාර්ගෙන් පානීය ජලය ලබා දීලා තිබුණේ. මේ දිස්ත්‍රික්කයට පානීය ජලය ලබා දෙනවයි කියන කාරණය ෂණික පපඩම් ෂණික නූල්ස් වගේ දෙන්න පුළුවන් කාරණේකුත් නෙමෙයි. කඳු හෙල් බෑවුම් මැස්සේ ඉදිකිරීම ඉතාමත්ම අමාරු දුෂ්කර ප්‍රදේශයක තමයි පානීය ජලය අරගෙන යා යුතුව තියෙන්නේ. මේකෙන් පවුල් විදිහට ගත්තාම පවුල් 52000කට ආසන්න ප්‍රමාණයක් ආවරණය වෙනවා පානීය ජල යෝජනා ක්‍රමයෙන්. ඇත්තරම අපිට රට දිහා බලපුවහම රටේ අපි හිතුවොත් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් විශාල පානීය ජල ගැටලුවක් ඇති කියලා අතිගරු ජනාධිපතිතුමනි ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කේ අපි 170කට වැඩි ප්‍රමාණයකට මේ වෙද්දි පානීය ජලය ලබා දීලා අවසානයි. අම්පාර දිස්ත්‍රික්කේ ගත්තොත් අපි 170කට වඩා වැඩි ප්‍රමාණයකට පානීය ජලය ලබා දීලා අවසානයි. ඉතාමත් පහළ මට්ටමක තිබුණේ කෑගල්ල. අද මේ ව්‍යාපෘතිය ආරම්භ වීමත් එක්ක ඒකත් අපිට යම්කිසි සෑහීමකට පත් වෙන පුළුවන් ප්‍රමාණයකට අපි ඉස්සිලා තියෙනවා. රටේ සාමාන්‍ය නල ජල සැපයම තියෙන්නේ 160කට ආසන්න ප්‍රමාණයක්. ඒ රටේ මට්ටමට අද කෑගල්ල දිස්ත්‍රික්කයක් පත් වුණයි කියන එක අපිට සතුටු විය හැකි.